සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශිෂ්‍යත්වයේ ප්‍රථම ස්ථාන වේයන්ගොඩට සහ පිළියන්දලට. පරිසරයේ රැකගැනීමේ වැදගත්කම ජනපති පහදයි. දරුවෙක් එක අතට අරගමු අපි. අනික් අතට පැලයක් ගමු. දරුවගේ පැලේ දෙකේම වටිනාකම එකයි. නෝර්වේ විදේශ අමතිගෙන් මෙරට සංහිඳියාව ගැන අගමැතිවරයාට සහතිකයක්. ඒකාබද්ධයේ ආර්ථික තර්කය. මේ අවුරුද්දේ විතරක් නෙවෙයි මේ අවුරුදු 10ක කාලයක් වගේ ගත වෙනවා. අනික් රටවල් එක්කත් අපේ රුපියල බාඳු වෙලා තිබෙනවා. දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියොන්ග්ට වසර 15ක සිර දඬුවම්. බලය සහ ධනය මෙහෙවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යංශය තෝරාගත්තේ මිනිසා ප්‍රමුඛ සියලු සත්වයන්ට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මනරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමින්. ජාතික පරිසර සමුළුව ආරම්භ කෙරුණේ සියලු දෙනා එක්ව පරිසර ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුවයි. ඉන්පසුව පාසල් ළමුන් අතර පළ බෙදා දීම සංකේතවත් කරමින් ඒවා බෙදා දීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. පරිසර දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් පැති තරඟවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිරණ ප්‍රදානයද ජනාධිපතිතුමා සිදු කළා. මෙදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා අවධාරණය කළේ මිනිසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන පරිසරය රැක ගැනීම වැදගත් බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා වැඩිදුරටත් අවධාරණය කළේ යම් දිස්ත්‍රික්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳව එම දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බවයි. බොහෝ තැන්වල කියුණා ජනාධිපතිවරයා වශයෙන් මම පරිසර අමාත්‍යංශය තෝරාගත්තා කියලා. මට කලින් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාම ජනාධිපති ධූරයට දිවුරුම් දෙන එකම තෝරාගත්තේ මුදල් අමාත්‍යංශය. මම මුදල් අමාත්‍යංශය තෝරාගත්තේ නෑ, බාරගත්තේ නෑ. මම කියනවා මම බලය සහ ධනය කියන දෙකම අත්හැරපු කෙනෙක්. මහජනයාගේ සේවකයෙක් විදියට බලය අත්හැරලා අඩු කරලා මුදල් අමාත්‍යංශය අත්හැරලා පරිසරය බාරගත්තේ ඒ නිසායි. දරුවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා කියලා තියෙනවා මම හැරෙන්න අනික් සියලුම දේ පරිසරය කියලා. ඒ නිසා ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු දේ මමත් කියනවාද? මම හැරෙන්න අනික් සියලුම දේ පරිසරය කියලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදාගත්තේ මිනිස්සුමයි. මිනිසා සත්වයා සහ සියලු ගසකොළ සතා සිව්පාවාට ජීවත් වීම අහිමි කරන්නේ මිනිසුන් විසින්මයි. රුක් රෝපණ ජාතික වැඩසටහන හැම අවුරුද්දෙම අපි ඔක්තෝබර් මාසයේ නම් කරලා තිබෙනවා. අපි ජනවාරි මාසේ වෙනකොට බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් ලක්ෂ 10ක් එහාට යන්න. අපි ඉලක්ක කරලා තියෙනවා ලක්ෂ 50ක වැඩසටහන. බොහෝ විට ඔබ වගේ මේ රටේ අනෙක් සියලු දෙනා මේකට උනන්දු වුණොත් අපිට ලක්ෂ 50යි සීමාව ඉක්මවන්න පුළුවන් වේ ජනවාරි මාසෙ. මේ අභියෝගය ඉතාමත්ම බරපතලයි. දරුවෙක් එක අතට අරගමු අපි. අනික් අතට පැලයක් ගමු. දරුවගේ පැලේ දෙකේම වටිනාකම එකයි. කසක් කැපුවොත් මිනිස්සු 100කගේ ජීවිත නැතුව යනවා. පැලයක් විනාශ කෙරුවොත් දරුවෝ 100කගේ ජීවිත නැතුව යන්න පුළුවන්. ඒක එක පාරටම පේන දෙයක් නෙවෙයි. ඒක කාලයත් එක්ක වෙන දෙයක්. ඒ නිසා දරුවන්ට වගේම දෙමාපියන්ගේ ඔබ සීල දනාගෙන් මං ඉල්ලීමක් කරනවා ගෞරවේ. උපන් දිනේට කේක් කපන්න එපා. කේක් ගෙඩියකට යන සල්ලි වලට පැලයක් ගන්න. හැම උපන් දිනයකටම පැලයක් හිටවන්න. ඒ පැලේට තමන්ගේ නම දාන්න. ඔබත් ඒ වගේ හැදෙනවා, වැඩෙනවා, උඩට එනවා. පැලයක් හැදෙනවා, ඔබත් හැදෙනවා. ඒක දැක්කහම ලොකු මානසික තෘප්තියක් ඇති වෙයි. අපි ලස්සන රටක් හදමු. මේ අතර 2018 ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මඩුපාර තම්පණකුලම් ප්‍රදේශයේ දී සිදු කෙරුණා. රාජ්‍ය අනුග්‍රහය සහිතව දීපයාත්ත මට්ටමින් පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමාගේ මග පෙන්වීමට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ක්‍රියාවට නන්වන ලද පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වනරෝපා ජාතික වැඩසටහන ක්‍රියාවට නැන්වෙනවා. මෙරට වන ආවරණය 132ක් දක්වා ඉර නන්වා ගැනීම මෙහි අරමුණයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2018 වනරෝපා ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවල පැල මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා. ජන සහභාගීත්වය හා ආයතනික දායකත්වය මගින් මෙම වැඩසටහනට අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීම බලගන්වමින් ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙසට නම් කර තිබෙනවා. සාමය හා සංහිඳියාව ඇති කිරීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ අමාත්‍යවරිය පවසනවා. ඔස්ලෝ නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඇය මේ බව සඳහන් කළා.
නෝර්වේ විදේශ අමාත්‍යනේ ඉනෙ එරික්සන් මහත්මිය සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව පැවැත්තුනේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවසේදී. මෙහිදී නෝර්වේ විදේශ අමාත්‍යවරිය තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියා වැඩපිළිවෙල සඳහා තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බවයි. දෙරට අතර ආර්ථික හා දේශපාලන සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙරට අතර ආධාර ලබා දීම හා ලබා දීමේ සංකල්පෙන් ඔබට මෙම සම්බන්ධතා ගෙන ආ යුතු බවද අවධාරණය කෙරුණා. ඉන්දියන් සාගරයේ නිදහස් නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාත්‍ය පිළිබඳවද කරුණු පැහැදිලි කෙරුණා. ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම පිණිස දෙරටට ගත හැකි සාමූහික ක්‍රියාමාර්ග ගැනද අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවේ පිහිටවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්වවිද්‍යාලය සඳහා තාක්ෂණික සහයෝගය ලබා දීමටද මෙහිදී නෝර්වේ රාජ්‍ය එකඟතාව පළ වුණා. මේ අතර නිල ආර්ථික වැඩපිළිවෙල ඔස්සේ ශ්‍රී ලංකාවට සංවර්ධන අවස්ථා උදා කර ගැනීමට නෝර්වේ රජය සතු අධ්‍යක්ෂීම් සහ දැනුම ලබා දීමට සූදානම් බව එරට ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකලායි ඇස්ට්‍රොප් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමමින් ඇස්ට්‍රොප් මහතා මේ බව සඳහන් කළා. සාගරය දෙරටටම වැදගත්. එබැවින් සාගර ආර්ථිකයේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. ඒ සඳහා නෝර්වේ අග්‍රාමාත්‍යවරිය මෙවර විටත් ඉහළ පිළේ කමිටුවක් පත් කර ඇති බවද ඇස්ට්‍රොප් මහතා මෙහිදී පැවසුවා. සමුද්‍ර දූෂණය අවම කිරීම හා සාගර සම්පත් ආරක්ෂා කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. අනාගතයේදී මත්ස්‍ය වගාව සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බවද දෙපාර්ශ්වයේ හිම මතය වුණා. සාගර කලාපයන්හි සාමය ආරක්ෂාව හා නිදහස් නාවික ගමනාගමනය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගැනුණා. නෝර්වේ හොට්නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ස්බර්ග් නෝ කන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ සංචාරයකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. නෝර්වේ සමුද්‍රීය ගමනාගමන මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සංචාරය ආරම්භ වුණා. මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ක්ෂේත්‍ර තුනක් ඔස්සේ සිදුවන ආකාරය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ ධීවර කර්මාන්තය ආරක්ෂක සහ ප්‍රවාහන කටයුතු පිළිබඳවයි. මෙම මෙහෙයුම් පිළිබඳව එහි ප්‍රධානීන් දීර්ඝ ලෙස කරුණු දැක්වුවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අත්දැකීම් ලබා දීමට සූදානම් බව ඔවුන් ප්‍රකාශ කළා. එම අත්දැකීම් සහ දැනුම ලබාගත හැකි ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැඩි අවධානය යොමු කළා. අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගැටලු මතුව ඇත්තේ අදාළ සමාගම අවශ්‍ය තරම් තොරතුරු ලබා දීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපති මංගලයාපා මහතා පවසනවා. ඒ මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් ඇඳුමින් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් එළිවි ඇතිවඩ කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් ජර්මන් සමාගමක් මගින් මෙරට ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබුණද ඊට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි පසුගිය කාලය තුළ විවිධ මාධ්‍ය තුලින් වාර්තා පළ වුණා. සිලොන් හයි ස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගම දේශීය අධ්‍යක්ෂවරු දෙදෙනෙකු සහ විදේශීය පාර්ශ්වයන් කිහිපයක් සමග හවුල්කාරීව මෙම අධිවේගී දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා කරුණු පැහැදිලි කළා. ඔවුන් බලාපොරොත්තු වෙනවා වෙනම පෞද්ගලික බැංකුවක් ආරම්භ කිරීමට, විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට, ඒ සඳහා අක්කර 4000ක් විතර ඉඩම්, රජයේ සහ පෞද්ගලිකංශයේ ඉඩම් ලබා ගැනීම, මේකට වෙන් කරපු ආයෝජන කලාප 9ක් බිහි කරන්න, 24000ක් විතර සේවක පිරිසක් මේකට යොමු කරගන්න, මේ වගේ ඉතාමත් සංකීර්ණ ව්‍යාපෘතියක් තමයි මේ යෝජනාවේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් දැනට ඉදිරිපත් වෙලා තියෙන ආයෝජනට අදාළ තොරතුරු ඒ හා සාපේක්ෂව බැලුවම මෙවැනි ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතියක් දීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා තමයි අපි ආයෝජකයට කියලා තියෙන්නේ මේ තොරතුරු කරුණාකරලා අපිට ලබලා දෙන්න. ඉතින් ඒක ලබලා දුන්නම ඒ කටයුත්ත දිහා නැවත විමර්ශනය කරලා බලන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති පහක් තවදුරටත් තොරතුරු අවශ්‍ය නිසා පැත්තකට කරපු ව්‍යාපෘති හැටියටයි තියෙන්නේ. මෙහිදී ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හෝ රාජ්‍ය මාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදු නොකළ බවයි. ඔහු පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩලය ඉල්ලා ඇති තොරතුරු නිසි පරිදි ලබා දෙන්නේ නම් ඊට අනුමැතිය ලබා දීමට ගැටලුවක් නොමැති බවයි. ඒගොල්ලන් දීලා තියෙන මූලික ව්‍යාපෘති යෝජනාවත් එක්ක බලනකොට ඩොලර් බිලියන 6ක විතර අපනයන වපසරියක් මේ ව්‍යාපෘතියට ඇතුළත් කරනවා. ඒ කියන්නේ දැනට අපි කරන අපනයන ප්‍රමාණයෙන් 30%ක විතර ප්‍රමාණයක් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් විශාල ව්‍යාපෘතියක්. ඊළඟට විශාල ඉඩම් ප්‍රමාණයක්. ඒ නිසා අපි ඉල්ලුවා ලෑන්ඩ් යුටිලයිසේෂන් ප්ලෑන් එකක් දෙන්න මේ ෆැක්ටරිස් දානට. ඇයි මෙච්චර ඉඩම් ප්‍රමාණයක් යන්නේ කියලා. ඉතින් දැන් ඒකට තොරතුරු යම් ප්‍රමාණයක් මාසයක් විතර ඇතුළත ඒ ආයෝජකයා ලබා දීලා තියෙනවා. ඊට පස්සේ දෙවැනි වතාවට මේක නැවත වාරයක් දෙසැම්බර් මාසයේ
මාසේ මම හිතන්නේ ආපහු ඒ සිංගල් වින්ඩෝ ඇප්‍රූවල් කමිටි එකට ආයෙත් ඉන්වෙස්ටර් ඇවිල්ලා විමර්ශනයකට ලක් කරනවා. එහිදී තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය බව කියනවා. ආයෝජකයා පිළිගන්නවා ඒ තොරතුරු සති දෙක තුනකින් ලබා දෙනවා කියලා. ඊට පස්සේ එහෙම නිහඬතාවයක් පෙන්නලා තිනවා. ඉතින් එහාට යන්නේ නැතු. ඉතින් ඒක තමයි තියෙන තත්ත්වය. ඉතින් ඒ තොරතුරු ලැබුණම මේ ව්‍යාපෘතිය තවදුරටත් කරගෙන යන්න පුළුවන්. තමන්ට නියම වී ඇති සිරදඬුවමට එරෙහිව පූජ්‍ය ගලුකුඩත්තේ ඥානසාර හිමියන් ගොනුකල අභියාචනා පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මේ අතර තම මරණ දඬුවමට එරෙහිව හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකු ගොනුකල අභියාචන පෙත්සමේ තීන්දුව ලබන 11 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ පුවත් තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නියම වී ඇති සිරදඬුවමට එරෙහිව පූජ්‍ය ගලුකුඩත්තේ ඥානසාර හිමියන් ගොනුකල පෙත්සමයි විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරුණේ. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණේ ත්‍රිපුද්ගල වෙනිසුරු බඩුල්ලේ බහුතර තීන්දුවෙන් මෙම පෙත්සම විමසා අවසන් තීන්දුවක් දෙනතෙක් තමා අපමතම උදාහරණ ලෙසට ඥානසාර හිමියන් ඉල්ලා සිටියා. 2016 ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන් වැරදිකරු කෙරුණා. ඒ අනුව වසර 19ක සිරදඬුවම් වසර 6කදී එකවර ගෙවියන පරිදි බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකු ගොනුකල අභියාචනා පෙත්සමේ තීන්දුව ලබන 11 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අද දින නියම කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බහරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්පුද්ගල ඝාතනයට අදාළවයි ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණේ. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නමල් කුමාරයන් අයට ලබන 8 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. ඒ ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනීයට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සිද්ධියට අදාළ කටහඬ පරීක්ෂණ අවසන් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ නියෝග ලබන 8 වනදාට නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා. මෙතර ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බහරේ තිබෙදී රහස් පොලිසිය බහරේටගත් ගිනි අවි දෙකක් රජයේ රස පරීක්ෂක වෙත යවා වර්තාවක් කැඳවන්නයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා. ඒ මෙම ගිනි අවි කවර ආකාරයෙන් ක්‍රියාත්මක කර ඇද්දයි විමසා බැලීම සඳහායි. රහස් පොලිසිය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය සිදු කළේ. ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මගින් උදේ ගම්බම්පිල මහතා තමන්ගේ මුදල් සොරාකත් බවට ඕස්ට්‍රේලියා ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් නමත්තාගේ බිරිඳ අද කොළඹ මහාධිකරණයේදී සාක්ෂි ලබා දුන්නා. ඒ ඕස්ට්‍රේලියා ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනී නම් ආයතනයේ කොටස් ධම්මික පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් පිවිතුරු හෙළ උරුමේ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්බම්පිල මහතා සහ තවත් පුද්ගලයෙකු රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව විභාගයටගත් අවස්ථාවේදී වැඩිදුර සාක්ෂි විමසීම ජනවාරි 22 වනදාට කල් තැබුණා. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා. ලකුණු 199 බැගින් ලබා ගනිමින් දරුවන් දෙදෙනෙකු ප්‍රථම ස්ථානයට පත්ව සිටිනවා. දෙවන ස්ථානය ලබා ගැනීමට දරුවන් 3 දෙනෙකු සමත් වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා අපේක්ෂකයින් 350,191 දෙනෙකු පෙනී සිටියා. ඒ අතරින් දරුවන් දෙදෙනෙකු දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් වුණේ ලකුණු 199 බැගින් ලබා ගනිමින්. ඒ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ භූමිත් මෙත්නූල් විතානගේ සිසුවා සහ වෙයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සනූපදිමත් පෙරේරා සිසුවායි. මට ගොඩක් සතුටුයි මට ලංකාවේ පළවෙනිම ලැබිච්ච එක ගැන. මම හිතුවේ නෑ මේ වගේ ජයග්‍රහණ ලැබේ කියලා. මගේ මෑණියන්, පියාණන්, තව ගුරුවරුන් ගොඩාක් උදව් කළා මට මේක ස්ථානෙට එන්න. මම අනාගතේ වෙන්න බලාපොරොත්තු වෙන්නේ තාරක විද්‍යාලය. මම කියන්නේ ඒගොල්ලන්ටත් කලබල නොවි ප්‍රශ්න පත්‍රය අතට අරගෙන මේ දෙතුන් සැරයක් නැවත නැවත බලලා නිවැරදිව පිළිතුරු සපයන්න. ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ ප්‍රථමයා අද අපේ පාසලෙන් බිහි වුණා. ඉතින් මේක අපට ඉතාමත්ම අභිමානයක්. බුද්ධිමත් නිහඬ දරුවෙක්, තමන්ගේ කාර්යයන් නිහඬව කරගෙන ගිය දරුවෙක්. කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි දරුවන් 10 දෙනා ගත්තාම 5 දෙනෙක්ම අපේ පාසලෙන් මෙවර බිහි වෙලා තියෙනවා.
පොඩි කාලේ ඉඳලා මම දැක් ගොඩක් එයාගේ බුද්ධිමත් බවක් තිබුණා ලොකු එක්කෙනෙක් හිතනවා වගේ හිතීමේ ශක්තියක් එයාට තිබුණා ගොඩක් වෙලාවට පොතක් පොත් හම්බුනහම කියවනවා ඉස්කෝලේ ආවම දඟලන්නේ කරන්නේ ඒ ගුරුවරු උගන්වන දේ හොඳ අවධානයෙන් අහන් ඉන්නවා ඒ වෙලාවේ මේක ධාරණය කරගන්නවා ඉස්කෝලෙන් ලොකු සහයෝගයක් ලැබුණා ඒ වගේම එයා ක්ලාස් මේ බාහිර පන්ති දෙකකට විතරක් ගියා එයා නෑ හොඳට ඉගෙන ගන්න ළමෙක් බොහොම සංවරව ඉගෙන ගන්න ළමෙක් දක්ෂේ මුල් කාලේ ඉඳලම පුතා දක්ෂතා පෙන්නුව හැම තැනදීම අධ්‍යාපනය සම්බන්ධව පන්තියේ හැමදාම පළවෙනියා විෂය සමගාමි වැඩ කටයුතු වලදීත් ගොඩක් උනන්දුවෙන් එයා වැඩ කරා ඒ දක්ෂත තැනට යන්න හේතුනේ එයා මම කියන්නේ අහපු එක කියලා මම දන්නවා මං හිතුවා අයිලන් රෑන්ක් එකක් එයි කියලා මං ඒත් හිතුවේ නෑ ෆස්ට් වෙයි කියලා හිතුවේ නෑ පුදුමාකාර සතුටක් දැනුනේ ටීවී බැලුවා කාටුන් වලට එහෙම එයා තැන දුන්නා සමබරව කරා කියන එක මට තේරෙනවා එයා අද වගේ දක්ෂතාවය ඉදින් ලොකු හැකියාවක් ඉදින් පුදාට තිබ්බ පොඩි කාලේ ඉඳලම තම දක්ෂ දරුවෙක් ඉතින් මේ හැකියාව සම්පූර්ණ කරලා ආපු දරුවෙක් හැදියා පු දරුවෙක් ඉතින් මේ ජයග්‍රහණය අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන හිටි බාහිර ක්‍රියාකම් වල සම්බන්ධ වුණා යට සින්දු කියන්න හොඳට පුළුවන් හැම දෙයක්ම සම කටයුතු කරපු දරුවෙක් ඉතින් මම හිතනවා මේ විද්‍යාලයට ඒ ලබාගත් ජයග්‍රහණය ලොකු කීර්තියක්ද ඒ මම හිතන්නේ මේ ජයග්‍රහණයත් අපේ පාසලේ අනාගත දියුණුවට බලපාපු දෙයක් කියලා වාසනාව ඒ දරුවා විද්‍යාලයට ලබලා දුන්නා ඒ දරුවාගේ අනාගතය තාම හොඳ වෙන්න කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 බැගින් ලබා ගනිමින් සිසුන් 3 දෙනෙකු දෙවන ස්ථානයට පත්ව සිටිනවා. ඉන්නෙක් දැරියක වන්නේ මිනුවන්ගොඩ රජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙටිආරච්චි සිසුවියයි. පන්තිත් ගියා ඉස්කෝලේනුත් ගොඩක් ලොකු සහයෝගයක් හම්බුණා. ඉස්කෝලේ ටීචර්ගෙන් එහෙම සහයෝගයක් ලැබුණා. අම්මගෙනුයි තාත්තගෙනුයි ප්‍රින්සිපල් මැඩම්ගෙන් ඒගොල්ලන්ගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. යාපනයේ හින්දු ප්‍රාථමික පාසලේ මහේන්ද්‍රන් තිගාලෝලි බවන් සහ චව කච්චේරි හින්දු ප්‍රාථමික පාසලේ නාවස්ක නාතියන සිසුන්ද දෙවන ස්ථානයට පත්ව සිටිනවා. අත්තෝර මට්ටමිල්ලාමල් නාන ඉන්ද ஒரு கற்கை நரிக்கும் செல்லவில்லை. මට මේ ලැබුණු ස්ථානය ගැන මම සතුටු වෙනවා. දෙමව්පියන් මට ගොඩක් උදව් කළා ඉගෙන ගන්න. මගේ දෙමව්පියන්ට හා ගුරුවරුන්ට පාසලේ විදුහල්පතිතුමාට බොහොම ස්තුතියි. මම ලකුණු 198ක් ගත්තා. දෙමාපියන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිතුමාට බොහොම ස්තුතියි. මම අනාගතයේදී වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉගෙන ගන්න එක ආසාවෙන් කරනවා නම් උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන් මම වගේම. ශිෂ්‍යත්ව විභාගයේ තුන්වෙනි ස්ථානයට පත්ව සිටින්නේ වවුනියාව නෙළුක්කුළුම් සිවපුරම් ප්‍රාථමික පාසලේ බාල කුමාර් හරිති කන්සුජා සිසුවියයි. ඒ ලකුණු 197ක් ලබා ගනිමින් අම්මා තාත්තා පන්ති භාර ගුරුවරිය ප්‍රින්සිපල් සර් මට ගොඩක් උදව් කළා ලකුණු 197ක් මට ගන්න පුළුවන් වුණේ ඒ නිසයි මම වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා දුප්පත් මිනිසුන්ට උදව් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හතරවෙනි ස්ථානයට දරුවන් 23 දෙනෙකු පත්ව සිටීම විශේෂත්වයක්. ඒ ලකුණු 196 බැගින් ලබා ගනිමින් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩේම් ලකුණු සංඛ්‍යාව 168ක්. රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල කඩේම් ලකුණු සීමාව ලකුණු 166ක්. පුත්තලම අනුරාධපුරය පොළොන්නරුව මොනරාගල යන දිස්ත්‍රික්කවල කඩේම් ලකුණු සංඛ්‍යාව ලකුණු 165ක් වන අතර අම්පාර දිස්ත්‍රික්කයේ කඩේම් ලකුණු සීමාව ලකුණු 164ක් වෙනවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිළිබඳ නැවත සමීක්ෂණ සඳහා ලබන 20 වෙනිදාට පෙර අභියාචනා යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පහේ ශිෂ්‍යත්ව විභාගය මතකය පරීක්ෂා කිරීමේ විභාගයක් පමණක් බවත් එය දරුවන් මැනීම සඳහා යොදා නොගත යුතු බවත් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සෑම දරුවෙකුටම සාධාරණයක් ඉටු කිරීමට ගුරුවරුන් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵල දැන් අද උදෑසන නිකුත් කරනු ලැබුවා. වැඩිම ලකුණු ගත්ත අය බලපුවාම ඉතාම දුෂ්කර එහෙමත් නැත්නම් නගරයේ කේන්ද්‍රීය අධ්‍යාපනයේ ලැබපු අයම නෙමෙයි මේ ප්‍රතිඵල අරන්. සමහර වෙලාවට හරියට පහසුකම් නොලබ
එවගේම බොහෝ අඩුපාඩුකම් මැද ඉදිරියට ආපු දරුව තමයි මේ ප්‍රතිඵල අරන් තියෙන්නේ. ශිෂ්‍යත් විභාගය කියන්නේ කඩේ විභාගයක් පමණයි. ශිෂ්‍යත් විභාගය නෙමේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ඕනම් විභාගයක් කියන්නේ මතකයේ පරීක්ෂා කිරීමක් විතරයි. ඒකෙන් මුළු ජීවිතේම ගොඩ යන්නේ. ගුරු ප්‍රතිභා ප්‍රභා 2018 ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇගීමේ ජාතික උත්සවය අද කොළඹදී පැවැත්ුණා. ඒ අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ගුරුදිනය නිමිත්තෙන් උත්සවය සංවිධාන කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය වී රාධාකෘෂ්ණන්, අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු විදුහල්පති ප්‍රනාම උලල අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරනවා. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ සේවය ඇගීම මෙහි අරමුණයි. ඔවුන්ගේ වෘත්තීය පරිපූර්ණත්වයත් ජීවන තත්ත්වය යහපත් කිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසර කිහිපය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ඒ අතර යල්පැන ගිය නීති රෙගුලාසි චක්‍රලේඛ වෙනුවට අනාගතයට ගැළපෙන පරිදි ඒවා සකස් කිරීමට පියවර ගැනුණා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගුරුවරයෙකු පාසල් පද්ධතියට යොමු කිරීම එහි අරමුණයි. ඒ අතර වසර 10කින් පවත්වා නොතිබූ විදුහල්පති විභාගය පවත්වා 4000කට ආසන්න ප්‍රමාණයක් විදුහල්පතිවරුන් ලෙස බඳවා ගැනීමට වත්මන් රජය කටයුතු කළා. අපි මේ අවුරුදු තුනමාර තුල වෘත්තීය භාවයේ විතරක් නෙමෙයි මේ පද්ධතිය ශක්තිමත් කරන්න ගන්න පුළුවන් ගොඩක් පියවර ගන්න. මෙතරම් මානව සම්පත බඳවගත්ත ලබාගත් කාලයක් මතකද කියලා මං තමුන්නාන්සලාගෙන් අහනවා. එතකොට මේ පද්ධතිය බලන් මොනවද අඩුවෙන් අපි පවත්වන්න කටයුතු කරලා තියෙන්නේ කියලා. මේ දෙසැම්බර් 31 වෙනිදාට වෙද්දී අපි ලේකම්තුමත් අපි ඔක්කොම සැලසුම් කරා තියෙන සියලුම පුරප්පාඩු බඳව ගන්න කටයුතු කරන්න. ජාතික පාසල්වලත් අපි අවසර ඉල්ලලා තියෙනවා. මේ තියෙන කාඩරයකට වැඩිය තව ඉල්ලුම් කරලා සියලුම හිඟ ගුරුවරු ටික බඳවලා අවසන් කරන්න. ඉදිරියේදී වැටුප් විෂමතාවය ගලපන්නත් කටයුතු කරන්න කියලා අපි සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා මොන ප්‍රශ්න තිබුණත් මොන අභියෝග තිබුණත් අපි කරන්න ඕනේ වටික කරලා තියෙනවා. මෙතරම් බඳවා ගැනීම කවදාවත් සිද්ධ වෙලා වතුකරී පාසල් සඳහා අත්‍යවශ්‍යව සිටි ගුරු සහායකයින් 2896ක් බඳවා ගැනීමටද මෙම කාලය තුලදී කටයුතු කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා ගුරුවරුන් 1732ක් සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමටද කටයුතු කෙරුණා. ගුරුවරුන් සඳහාගත් ඉදිරිගාමී පියවරක් ලෙස ගර්භණී ගුරුවරියන් සඳහා පහසු ඇඳුමක් හඳුන්වා දීම විශේෂත්වයක්. තවද සියලු විෂයමාලා නවීකරණය කරමින් අනාගතයට උචිත විෂයන් රැසක් අලුතින් හඳුන්වා දීමටද අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අප්‍රමාණය වීම ඇමරිකාවගත් ක්‍රියාමාර්ගයක් නිසා සිදුවන බව පොදුජන එක්සත් පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. ඔවුන් ඇමරිකා විනිමය පිළිබඳව ගත්ත එක තීන්දුවක් තියෙන නිසා මේ රටේම ලෝකෙම ආර්ථිකය වැටෙනවා කියලා. ඔවුන් උදාහරණ විදිහට අපේ අසලැසි රටවල් සහ රටවල් ගණනාවක් දෙනවා. එතකොට කරුණ එසේනම් ඇයි ඔබතුමා මේ ආණ්ඩු චෝදනා කරන්නේ? ඔවුන් කියන්නේ ඇත්තද බොරුද? ඒක යම්කිසි සත්‍යක් තියෙනවා ඒ ඇමරිකාවේ ඒ පොලි අනුපාතය වැඩි කරපු එක පිළිබඳව. ඒකෙන් නැත්තම් හැබැයි අපි මෙතනදී කියන්නේ දැන් ඔක අපි දැනගෙන හිටියානේ. දැන් 2016 ට්‍රම්ප් බලයට පත් වෙනකොට ඒ ඇමරිකාවේ ආර්ථිකය කොයි විදියට මෙහෙවනවාද කියන එක අපි 2016 ඉස්සෙල්ලා 2015 වෙනකන් අපි දැනගෙන හිටියා. දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය කියන ඒ තර්කයේ ඇත්තක් තියෙනවා නම් දැන් රුපියල සියුලම අපි ගත්තොත් එහෙම අපේ අසල්වැසි රටවල් දිහා බැලුවොත් එහෙම අවුරුදු 5 කාලයක හරි අවුරුදු 10ක කාලයක හරි අපි බැලුවොත් එහෙම ඒත් බාධු වීමක් වෙලා තිබෙනවා. රුපියලේ අගය කඩා වැටීම වැළැක්වීම සඳහා වත්මන් ආණ්ඩුව ආනයන සීමා කිරීමට ගත් ක්‍රියාමාර්ග නිවැරදි බවත් ඔහු පෙන්වා දුන්නා. මෙම තත්ත්වය පසුගිය දා අමාත්‍ය මංගල සමරවීර මහතාද පවසා තිබුණා. මෙම මාධ්‍ය හමුවේදී තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් දැක්වා. අපේ රුපියල කඩාවැටීම ඩොලරයට සාපේක්ෂව ඒක ආසියානු කලාපයේ සියුම් රටවලට බලපාන විදිහට අනිහාන විතර ජෝරාජ් නෑ. දැන් බලන්න දැන් මම අපි ගෙන මන් දන්න තියනවාද කියලා සංඛ්‍යාලය කරන බලන්න අපි ඩොලරයට සාපේක්ෂව වෙන්න පුළුවන්. නෝ ඒකේ ආර්ථිකය ශක්තිමත් වෙද්දී අපිට ඒක සැලැස්මක් තියෙන්න තිබුණා. තව අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේකට මොනවද අපි ගත යුතු ක්‍රියාමාර්ග කියන එක. ඒ නෙමෙයි අපි සංසන්දනය කරන්න ඕන. දැන් ඉන්දියාවේ ඩොලරයත් සමග ඉන්දියාවත් කඩා වැටලා තියෙනවා. නමුත් ඉන්දියාවත් සමග අපේ රුපියල සංසන්දනය කරද්දී අපි ඒක සමානව තියෙන්න ඕනේ ශක්තිමත්ව. එදා තිබ්බ ගානටම අපි ඒ එකම ශක්තිමත්ව තියෙන්න ඕනේ ඉන්දියාව සහ ලංකාව අතර. එහෙමත් නැත්නම් වෙනත් රට අතර තියෙන
සංසන්දනය කරාපුවම අවුරුදු 5 කාලයක් ගන්න තව එකක් නමුත් මේ ඒ කියන්නේ මගේ මාස මේ අවුරුද්දේ විතරක් නෙවෙයි අවුරුදු 5 අපි නැත්තම් ඊට වඩා දී කාලයක් ගතත් එහෙම අවුරුදු 10ක කාලයක් වගේ ගතත් එහෙම අනිත් රටවල් එක්කත් අපේ රුපියල බාල්දු වෙලා තිබෙනවා ප්‍රතිපාල යෝජනා ගැන දැන් මොකක් කරන්නේ දැන් අවුරුදු 3 නැත්තම් අනිවාර්යෙන්ම දැන් ඒක තමයි දැන් ඔකේ කෙටි කාලීන මිසුලම් හැටියට යම් කිසි විදිහකට ඒ අපේ ඒ පාරිභෝජනය අපි යම් කිසි විදිහකට කෙටි කාලීනව ඒ අපිට තාංචි දාන්න සමහර වෙලාවට වෙනවා හැබැයි මම හිතන්නේ මෙතනදී ඊට වඩා මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන මිසුලම් වලට තමයි යන්න වෙන්නේ රුපියල් 10000ක එක පාඩම් පරිවැඩි කර ප්‍රේකයි ඊපස් ඉන්දර මිල අඩු කරපු එකයි ඒ වගේම බැලු කරෙන් යම් කිසි ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එකක් නැත්නම් මේ අවිශ්වාසයක් මේ රජය කෙරෙහි තිබුණා නම් බිලියන 3.5ක් රවි කරුණානායක මහත්මයා ඒ 2015 දී පාවිච්චි කරනවා රුපියල් ශක්තිමත් කරන්න වත්මන් රජය අපනයන ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සාර්ථක සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අපනයන ආර්ථිකය පසුගිය රජයේ සමයේ ඉතා දුර්වලව පැවති බවයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. 2000 ඉඳන් 2014 වෙනකන් දළදේශීය නිෂ්පාදනයෙන් අපනයනය 30% ඉඳන් 15% දක්වා අඩු වුණා. ප්‍රතිශතයක් හැටියට අපනයනය 30%ක්. නමුත් අපේ ආණ්ඩුව අපි බාර ගන්නකොට 2014 අවසන් වෙනකොට ඒක 15%ට දක්වා අඩු වෙලා තියෙනවා. ඒ අවුරුදු 15ක වෙච්ච දේදී අපිට නැවතත් අපනයන ආර්ථිකයකට අපි ඉදිරියට යන්න වැඩසැලස්ම දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒතකොට GSP Plus සහනාධාරය අපිට ලබා ගන්නවා කියන්නේ මේ රටේ නිෂ්පාදන වැඩි කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මත්ස්‍ය අපනයන තහංචිය නැති වුණා. එතකොට තමයි අපිට මේ විදේශ මුදල් අපේ රටට ගලා එන්නේ. ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙහිදී අදහස් පළ කළා. තමහර රටවල් තියෙනවා ඉන්දියාව, ඇමරිකාව, ජපාන වගේ රටවල් ඒ ඉන්ධන සූත්‍රය හැමදාම මිල ගණන් වෙනස් වෙනවා. අපේ මිල ගණන් වෙනස් වෙන්නේ මාසයකට සැරේ. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් අඩු වෙනකොට අපිටත් පාරිභෝගිකයන් හැටියට රටේ ජනතාවට ලැබෙනවා. වැඩි වෙනකොට ඒකේ අවාසියක් තියෙනවා. අපිට මිල සූත්‍රය අනුව වෙනස්ු නැත්නම් වෙන වෙන වියදම් අඩු කරගෙන ඒවට ගෙවන්න වෙනවා. ඒතකොට පෙට්‍රෝලියම් එකේ පාඩුවක් වුණොත් ඒක කොහෙන් හරි මේ තියෙන සීමිත මුදල් ප්‍රමාණය තමයි එහාට මෙහාට කරන්නේ. ITN මාධ්‍ය ජාලය සහ කොළඹ මහනගර සභාව එක්ව සංවිධානය කරන හැදෙන රටක වැඩෙන ළමයි ළමා දින සැමරුම් උත්සවය හෙට ආරම්භ වෙනවා. ඒ කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී. හෙට උදෑසන 9 සිට සතුට විනෝදයේ දැනුම සමගින් මෙම වැඩසටහන සමගින් එක්වන්නට සියලු ජනවර්ගවලට අයත් දරුවන්ට අවස්ථාව උදාවනවා. චිත්‍ර තරඟ සහ සංහිඳියාව ගොඩනැංවීමේ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතයි. මෙම ළමා දින සැමරුම් උත්සවයේ ITN TV සහ ITN FM ඔස්සේ විඳ ගැනීමට ඔබට අවස්ථාව හිමිවනවා. හැදෙන රටක වැඩෙන ළමයි. චිත්‍ර කඳින්න, චිත්‍ර තෝරන්න, ඇයි ගායනා කරන්න, තෑගි දෙනන්න, තරඟ ගොඩයි. ඔක්තෝබර් 6 වෙනිදා උදේ 9ට විහාර මහදේවි උද්‍යානයේට පුංචි ඔයාලත් දෙන්න. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ජලිත් හමුයමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk